හරිපු එතකොට අද අප ඉගෙන ගන්න යන්නේ ග්‍රීඩෙන් ග්‍රෙඩ් ලේවන් දෙකටම අදාළ ලෙසර එකක් එතකොට කුත්ේ මේක මටවාලට කරන්න උමනාව තිබ ම ග්‍රීඩ් ලවන් කට්ටටෙනම් කරාවිඩම ලෙසන එකක් විදිහට ඊට කලින් ඔයාලටත් මේක දැම්මී මුල්කොටසේ දහයි වස්සරෙදි මේක කියලා දෙන්න අවශ්‍ය නිසයි ම මේක ගත්තේ අපි පේපරි එකක් ගත්තාම ගොඩාක් වෙලාවට මේ ප්‍රිපසිෂන් සොලින්වස්න්ෙනවා. ල දැළ ඇතිනේ නේද එතකට අපි බලමු මනෝද මේ ප්‍රපසිෂන් කියන්නේ කියලා. is short word before pro to show or or time or means මොනෝද තේ ප්‍රපසි කියන්නේ words මොකටද මේ අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි මේ කොයි වගේ ස්ථානවලද පාවිච්චි කරන්නේ Us plays before and now Proන සාමාන්‍යය නාම පදයකට හෝ සර්වනාමයකට කලින් තමයි අපි ගන්නමුකට ද ටිෝලස් ස්ථානය පෙන්නුම් කරන්න නත පොසිෂන් එක නැතන්ටයිම් එක මේ විදිහට එකේ කාරුත් ගන්නවන්න අපි මේ ප්‍රපසිෂන්ස් පාවිච්චි කරන්නා. උාරණ කියන්න බලන ප්‍රිපසිෂන් සලට දැ මෙතන දීලතින ඇ් විතරණේ වලධන්න ප්‍රිපසිෂන්ස් මොනවාදබත අපි මේ හැම පිපසිෂන් එක ගැනම මේ අදපී ගෙන ගන්න අයි යන්න හරිද තකට මංට අර් කාල ගන්නා මේ ප්‍රපසිෂන්ස් කියන ටික් ලංදදි ිස්කශ එක කතා කරමු මේ ගොඩක් වැදගත් මොකද ප්‍රපසිෂන්ස් කියන හමේපරිකියටම එන කෂන් එකක් හරි දැම්පුද අපි ඉස්සලාම කතා කරන්න යන්න ඇ ඇ කියන ප්‍රපසිෂන් එක භාවිතාවෙන් අවස්ථා තමයි කතා කරන්න යන්නේ ඇටයින් බලන්න වෙලාවක් ගැන කතා කරාද්දී දෙවාල දාන්නා උදාහටන විදිීර ීලතිනවා@@ Clark නේද මේ වගේ අපි ඔු ලෝස වෙලාවක් ගැන කියද්දී නැත්තං කාලේ ගැන කියද්දි අපි පාවිච්චි කර නොමේ@ කියන එක. ටයිම් එක ගැන කියාදි විතරක් නෙමේ ඇ් පාවිච්චි කරන්නේ@ and age වසක් ගැන කතා කරදදි දැන් එක්ම්පල්ල එක විදිීර දීලා තියෙනවා @ A 40 එකයන්න මොකක්ද මේ අවුරුදු හතලිය කියන වයසද දි කියන්න වගේ තමයි අපි මෙ භාවිච්චි කල දින ඇ්කේනෙක්. ඊන ගඩබුත්තේ දැන් අපකි වටයි මේ කියන්න ගන්නවා වයස ගැන කතා කරන්න ගන්නවා ඒ වගේම@ Play ස්ථානයක් ගැන කතා කරද්දීත් අපි පාවිච්චි කරනවා මේ ඇ්කේන එක බලන්න උරණ@ home at the office at the hotel at school at the university at the bus job මේ විදිහට ස්ථානයක් ගැන කියද්දි අපි ඇ් පාවිච්චි කරන ඊළඟට තියෙනවා use of price of amount මිලක් ගැන කතා කර අධහරි ප්‍රමාණයක් ගැන කියදද අපි පාවිච්චි කරනව ඇ් කියෙනෙකු උදාහරන්නේ විදිහයට දීලා තියෙනවා Bo at high price එක මිලදී ගත්තේ ඉතාම ඉහල මිලකද මිලකට කල කියදද අපි ඇ කියන එක පාවිච්චි කරලා තියෙනවා මලන්නක ඊළඟට දීලා තියෙනවා useposition of travelvel and movementve. එතුකොට පුත්තේ අපි මොකක් හරි කොහට හරි ළඟාවුනා කියන්නකු ඇරයිවැට හොටල් අපි හෝටලීකට ළඟාවුුණා නැතං. ්ේ එකට ලංඟාවනාා මෙහෙම කිය්දි අපි ඇ් කිය එක පාවිච්චි කරනවා දැන් ඔන්නඇ කියන එකට මෙතන යසස්කක් දී ලාතියෙනද 5ස් දී ලාතියනවාටම් එකක් ගැන කතා කරන්න ත් of club මේ විදිර වෙලාව ගැන්නක් කතා කරන්න අපි ගන්නවා වයස ගෙන කතා කරදීඇ age of 40ඇ the age of 60 ඒ වගේ මෙන්න මේ වයසිද කියලා කිය්දි අපි පාවිච්චි කරනඇ ආ අපි ස්ථාන ගැන කතාක රද්දි ගන්නවාඇහෝන ැ උදහනයක් විදිෙන IIM at home මම ඉන්නේ ගෙදර එතිකොටත් අපි ගන්නවාඇ කියෙනෙක් ඉළඟට අපි කිව්වා මකකර මිලක් It board at high price ඒක ිලදී ගත්තේ ඉහල මිලකට අපි උදානයක් විදිරග ගත්තොත් My mobile phone board at low Pri මගේ දුරකත්තනේ නතන් ජංගම දුරගතනේ මිලදී ගත්තේ ඇ lowෝ price ඉතාඩු මිලකට ඒම කිය්දි අපි ඇ් කියෙන එක ගන්න ඊළඟට use as aposition of travel and movement කොහට හරි ගියා කොහට අඩරි ලඟා උනා කියලා කියද අරයි hotel මේ විදිට කියනවා. දැංවාලට කලියද මේ ඇ් කියනෙ අපි පාවිච්චික අවස්ථාදැ තව එකක් තියෙනව මටවාලට විශේෂ දෙයක් කියන්න ඔයා දැකල ඇති ගොඩක් වෙලාවට වන් ONCE1න් කියන එක ආවහම. ඊට කලින් පුතේ ප්‍රිපසිෂන් එකක් මොකක් හරි දාන්න කිය දැම් ප්‍රපොසිෂන් ගොඩක් දීලා තියෙනවා ඔන්න හොඳර මතක තියාගණ්ඩ එක පාරට කියලා කියා ්‍යපි කියෙනෝ@වන් කියලා. වන්ස් ඒම් වන්ස් කියන එකට කලින් අපි භාවිතා කරනවා ඇ කියන ප්‍රපොසිෂන් එක. හොඳට මතකතියාගන්න මට පේපස් ගණඩාවකදිම ඕක හම්බෙලා තියෙනවා වන්ස් කියනෙ එකට කලින් එන ප්‍රපොසිෂන් එක අමයි දාන්නේනෑ එතකොට ඔයාලගේ ඔලුවට එන්ඩෝන වන්ස් කියන එකට කලින් අපිට දාන්න පුළුවන් ඇ් කියන එකඇ්වන්ස් හරි එතකොට පුත්දේ ඔයා ඔක්කොට මං කියන දෙක් ලියලිය හෙනවානේද? මොකද පුතේ අපි ආ්ට නූන් කියලා කියන්නේ කොයි වෙලාවටද දහවලට අපි මොකක්ද කියන්නේ ඔ දහවලින් පස්සේ අපි හරිටම දොලහම් පස්සෙ කියනවා න න නූන් කියල කියන්න පුතේ දහවල ඊලාගට දැන් ඇත් කියන එක ගැන අපි දන්නවා දැන් අපි කතා කරන්න යන්නේ ඔන් කියන ප්‍රපොසිෂ එක මොකක්ද මේ ඔන් කිය එක මීනි එක කියන්නක තේරුම මොකක්ද සාමාන්‍යයෙන් අපි ගතතු ගොඩක් කලාට අපිහිතන්න ඕොන් කියන්නම කක්ද මත කියන තේරුම අපි ගන්නවන්න එනේද ඔය ඔන් කියන එක මත කියන්නම විතරක් නෙම ගන්නෙමොක් හරි මත තියෙනවනන් දෙයා දෙරි ක් on tableබලකඩ ඉන්නවා පූසෙක් එහෙම කියද්දි ගන්නවා ඒවගේම මෙතර දිලතිනා ගනනාව මේ ඔන් භාවිතා කරන අවස්ථාව ඔන්න ේේ නැපුදේ ඩේකක් ගත්තාම දැන් සතියේ දවසක් කියන්නකු මේ සතිය දවසක් ගැන කතාකරද්දිී ඒ සතිය දවසේ කියලා කියන්න අපි ඔන් වෙන්ස් ද ඔොන් මන්්ඩ ඔොන් සටඩේ ඔොන්සන්ඩේ මේ විදියට දිනයක් ගැන කතා කරද්දි ඒ සතිය දවසක් ගැන කතා කරධපුතේ ගන්නේ ඔන් විතරමයි. හොඳට මතකතියාගන්නඒවා පටලව ගන්්ඩ එපා. සතිය දවසක් විතරක් නෙවෙයි දැන් අපි මාසේ අනෙකුත් දවස්තියන්නේ පහළවදාසය, සංක්‍යාමය වශයෙන් ගත්තාම ඒ විදිහට දවසක් ගැන කතා කරද්දිත් අපි ගන්නේ onන් එන ේ ැනේ දවසක් හෝ දිනයක් ගැන කතා කරදදිි පාවිච්ි කරන්න මොකක්ද onන් කියෙක් on april 15 ඒ වගේ on of November අේ වගේ අපි පාවිච්චි කරන. ඊළඟට indicate mode ofස්පෝ මොකක්ද මෝඩ් එක කියන්නේ ක්‍රමය යැනපදේ මොකක් හරි ප්‍රවාහන ක්‍රමයක් ගැන කියද්ද ඔන්න බයිසික ලේකාව කියල කිය ඇද ඔන්න බයිසික ඔන් හෝස් බැක් අශ්ව අපිටේ මේ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍ය ගැන කියද්දි ඔන් කියන එක. දෙ අපි දෙකක් ඉගෙන ගත්තා එකක් පොකක්ද දිනයක් හෝ දවසක් ගැන කතා කරද්දි ගන්නේ ඔන්. ඊළඟට ප්‍රවාහන මාධ්‍යයක් ගැන කතා කරදී ඔන් ගන්නවා. ඊලගට to indicate පොසිෂ පොසිෂන් එක කියන පුතේ දැන් දෙයක් කොතනද තියෙන්නේ. දැන් අපි ගමු ඔොන්ද ගව්ඩ් මොකක්ද මේ ඔන්ද ග්‍රවන්ඩ් කියලා කියන්නේ. පොළව මත පොලවෙේ විම කියන එක. ඔොද ටේබල් කියලා ගත්තාමු මෙසේ මේසේ උඩ මේසේ මත කියනගෙනම්. ොකක් රි දෙක පොසිෂ එක ඒ බාන්්ඩේ තියනෙ කොතනද. බිමද මොකක්කරි මතද කියල කියනකොට අපි කියනවා පාවිච්චි කරන ඔන් කියන එක. ඊනකට පුතේ on time මොකක්ද මේඔන් timeම් කියලා කියන්නේ. හරියටම වෙලාවට කියදි අපි මේ ඔන් කියනෙක පාවිච්චි කරනවා. This means exactly at the time arrange not before all After මේකෙන් කියන්නේ මොකක්ද. හරියටම ඒ අපි ඇරේජ් කරපු ටයිම් එකටමයි ඒටම් එකට කලිනුත් නෙමේ පස්සෙත් නෙමයි නො හරියටමය වෙලාවට කියලා කියද අපි ඔන්ටම් කියලා කියන දැන් උදාහනයක් දීලා තියෙනවා දමීවි start 5ලොගන්ටන් ේ ඔරලෝස වෙලාවක් දීලා තියෙනවනෆෝ ලොක්් කියන්නේ දැන් අපි ඔන් ලෝස වෙලාවක්නේ යතුකොට මේ පහට ආරම්භ වෙන්න තිබ්බ මීඩින් එක හරියටම වෙලාවට පටන් ගත්තා කියල කියද්දි අපි කියන්න ඔන්ටයිම් කියලයි දිරේද අපි ඉගෙනගන්නා ඉන්ටයිම් කියලහෙකු. මේ ඉන්ටයින් කියන එකයි ඔන්ටයිම් කියෙනෙ එකයි පුතෙත් දෙකේම තේරුම හරියටම වෙලාවට කියනෙක්ක හැබැයි උරලෝසු වෙලාවක් ගැනකතා කරලා හරියටම ඒ පහටනංඒ ආරම්භ වෙඩ තිබ්බේ වෙලාවට මේක පටන් ගත්තා කියද්‍ය අපේ ඔන්ටයිම් පාවිච්චි කරනවා. හැබැයි. ර ෝස වෙලාවදීලා නැතුව උන දැන් අප ුදාානයක් විදි අපි ස්රහට මේකෙද හම්බෙනවා අපි ඒ ගෙදරට ගිය හරියටම රාත්‍ර ආහාරය වෙලාවට. රාත්‍රී කෑම කණ වෙලාවට රෑ කෑම ගන්න වෙලාවට තමයි අපි හාට ගිය. එතුකොට අපි එතනදි කතා කරන්නේ නැහැ ඔර ලෝසු ටයිම් එක කෙතනදි කතා කරන්නේ රාත්‍රී ආහාරය ගන්න වෙලාව කියලා යම් කිසි මේ අවස්ථාවක් ගැන දෙන්නේ. එහෙම අවස්ථාවලදි අපි ගන්නේ හරියටම වෙලාවට කියල කියන්න ඉ timeම්. ැබයි ඔරලස වෙලාවක් දීලා හරිට පහට පටන් ගඩ තිබ්බ එක වෙලාවටම පටන් ගත්ත කියලා කියනවර අපි ගන්න ඔන්ටයිම් කලියද යාලට මංම කියන දේවල් බන්න කියන දේවල් ලියද යාලට ප්‍රශ්න තියෙනවනං අහන්න ඕනේ ්‍රෂයිදා අබිමානකොටීචේ ඊට පස්සපුතේ අපි තව එකක් ගැන කතා කරනවා මේ ඔන් කියන එක සමාරක් වෙලාවට දැන් යල දන්නා බව් කිය එක තේරුම මොකක්ද මට කියන්නකු බව් කියන්නේ මොකක්ද දැ ඔලට දෙනවා right ප about H live මො ඔබවට් කියන එක තේරුම ගැන ගැන කියන එක එතකොට පුතේ සමහරක් වෙලාවට ඔයාලට දෙනවාබවට් නැතුව ඔන් කියලත් දෙනවා. මේ ඔබෞට් කියන එක වගේම ගැන කියන එක සම්බන්ධයෙන් අපිට ගණ්ඩ පුළුව ඔන් කියලා. ගැන කියන තේරුම එවා ඔන් කියකෙන් උත් සමහරක් වෙලාවට හිගේ a talk on health and Revolution ඔහු කතාවක්කරා කියනවා H and ගැන. ගි පුලෝම්් ඕන්හතැන් පොශන් කියල කියන්න බරිද. පුළුවන් ඒත් ඒ සම්බන්ධයෙන් ඒි ලිබාඳව කියදද අපි බවට් විතරක් නෙමේ ඔන් කියෙකත් සමහරක් වෙලාවට භාවිතා කරනවා. ඊනකට තියෙනවා අන්තිමටම දීලා forොද ප of මොකක්ද පර්පස් එකක් කියලා කියන්නේ මොකක් කරි අපිට අරමුණ ක අපේ අවශ්‍යතාවයක් ගැන කතා කරද්දිී නැ මෙතර බලඩ උදාහරණේ She spends a lot of money on clouds මෙයා මේ ගොඩක් සල්ලි වීදම් කරලා තියනෙ මොනවශ්‍යතාවයි මොනාරමුණ මතද මොකක් මතද? ඇය මුදල් වියදම් කරලා තියෙනෙ මොනව මත කලද කියන්නේ. ඇඳුම් මත එනම් මොනහරි දෙයක් මත අපි මේදකරා? සල්ලි වේධංකරේ ඇඳ උම්මත මෙතැන දිශිෙන් lot අපි කියන්න පුලි පෙන් lot food ඇය මේ ආහාර මත ගොඩක් සල්ලි වදංකරනවා මෙ මේ විදිහයට මොනහරි දෙයක් සම්බන්ධයෙන් කියද්දි සහ මොනහරි දෙයක් අරමුණු කරගෙන අවශ්‍යතාවයක් ගැන කතා කරද්දි අපි ඔන් කියන එක ගන්නවානම් උොඳට මේ දේවල් මතකතියාගන්න ඕනේ ඔයාලා තකොට ආලට කිසි ප්‍රශ්නයක් වවෙන්න ්‍රිපසින්ස් භාවිතාාව වෙන අවස්ථා සම්බන්ධින් දැන් අපි කතා කරා පුතේ ඇ් කතාගරා ඔන් කතාකර දෙැන් අපි චුට්ටක් මතකෙන් කියමු ඇ් භාවිතා කරන අවස්ථා අපි කිව්වා ඇට් පාවිච්චි කරනවා එකක් කියන්න බලන්න අවස්ථාවක් අතතයින් හැටචායි වෙලාවක් ගැන කතා කරද්දි අපි භාවිතා කරනවා ඇ් කියන එක නේද එතකොට ඒවගේම තාව මොකක් කර උදාහරණයක් මට දෙන්නඇලේස් මොකක් කරරි ස්ථානයක් ගැන කතා කරත්්දේ අපි ඇට් පා විච්චි කරනවා. ඊළඟට තවක අපි ප්‍රවාහන කම ගන්නවා කියලා කිව්වනේද ප්‍රවාහන ක්‍රමියන් ගැන කතා කරද්දේ නෑ මකක්ද අපිගත්ත ප්‍රවාාණ ක්‍රමයක් ගැෙන කතා කරද්දි කිව්වද නැද්ද මතකද මොකක්ද ප්‍රවාහන ක්‍රමයක් ගෙන කතා කරදිගත්තේැපුතඕ ලඟාාවුනා කියලා කියද්දී ඇරහි වැටටශෝ නේද අන්නේ වගේ ලඟාුනා කියදද අපි ගතේ ඇ මොකක්ද ප්‍රවාණ ක්‍රමයක් ගෙන කතා කරදදිගත්තේ බයිසිකලැන් අශ්වයා අපිටේ මෙම කිය දෙපමකද ගත ප්‍රිපසිෂණ එක වතක් කල කියන් ඔන් onන් ඔන් හෝ පක් ඔන් බයිසික අන්නේේ විදිහට හරි දැම් අඩි කියන්නකො ඒ ඔන්න එකේ එකක් නේ අපි කතා කරේමකක්ද. ප්‍රවාහන ක්‍රමයක් කියන්නේ ඔන්න එක අපි තව ගත්තා පොසිෂන් එක ගැන කතා කරන්න දැන් කොහෙ යරි දැමේසයක් උඩද තියෙන්නේෙ නැත්තම් මේසින්. බිම පොලො මතද තියෙනෙ බිමඳ තියෙනෙක යද අපි පාවිච්චි කරා ඔන් කියන එක ඔොද ග්‍රන් ඔොන්ඳටේබ ඒ වගේ ඊළඟට අපි කතා කරා තාවනාද දවසක් ගැන කතා කරද්දි ඔන් පාවිච්චි කරා ඔන්නේ ඔන්න ඩේ ගැන සතිය දවසක් වෙන්නත් පුළුවන් නැත්තාම් කැලන්ඩ ඩේට් එකක් වෙන්නත් පුළුවන් මේ දෙකටම පවිච්චි කරන්න ඔන් ඔන්න කටල ගන්න එපා ඉන්න එහෙම ගන්න බෑ හරි. ඊළඟට අපි කතා කරා මොකක් හරි ගැන කියලා කියද්දිී ඉන්න මේ දේවල් සම්බන්ධයයි ඌ කතා කරා H and ගැන කියලා කියත් අපි ගත්තා ඔන් කියනෙක. ඒ වගේම හරියටම වෙලාවට කියලා කියත්දී at time range උරු ලෝස වෙලාවත්දීලා ි කියනවනං හරියටම පහට ඒක පටන් ගත්තා කියලා එතර කතා කරන්න ඔනු ලෝස වෙලාවක් ගැන පහටට පටන්ගන්්ඩ තිබ්බ මීටි එක හරියටම වෙලාවට පටන් ගත්තා කියලා කියාද අපි කියන්න ඔන් timeයිම් කියලා. හරි මෙන මේ විදිර තමයි අපි ඇ සහ ඔන් ගැන කතා කරරි ඊ නොඟට පුද්දේ අපි කතා කරනවා බයි සහ ඉන් ගැන ඉසලාම බයි ගැන කතා කරමුකු බයි එක යස් කරනවා by timeම් Da period Not later than දැම් බලන්නපුතේ Be Station by 5 clock පහ වෙනොට ේෂන් එකේ ඉන්න කියලා කියන්න. ඒ වෙලාව වෙද්දි හැබැ Not laterදැන් ඒ වෙලාව පහුවෙන්ඩ බෑ ඒ වෙලාව වෙනකොට ටේෂන් එකේ ඉන්ඩ කියලා කියන්නේ එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් පහ වෙන කොට කියල කියත් අපි බයි කියන එක ගන්නවා B Station by 5clockො තව පිරිි කියන්න පුලන් උදාහන්නයක් හොමද Finිනිස්් the work byවස් D මොකක් දේ කියන්නේ බදාදෙන බදාද වෙනකොට වැඩේ ඉවර කරලාතියන්න කියලා කියන්න හොඳට මතක තියාගණ්ඩ ඕනි මේ වෙද්දි එක ැන පහ වෙද්දි වෙලාවක් ගැන කතාකරද්දි හරි දවසක් ගැන ඩේට් එකක් නැත්තම් පීරියට දෙක් කාලවකවානුව යම් කිසි කාලක වකවානුවක් වෙද්දි කියල කියද්‍ය අපි බයිපාවිච්චි කරනවා. ඊන වෙට අපි ඉස්සල්ල කතා කරා ඔන් කියන එක මෙතඩ of ටපට මෝඩ of ට්‍රස්පෝට් ගැනතා කකරාදි ගන්නවා කියලා. ප්‍රවාහන ක්‍රමයක් ගැන කතාකරද්‍ය අපි Biසි on horseෝ back කියලාගත් අනේ ඒවාගේ පුතේ මෙ බයි කියන එකත් අපි භාවිතා කරනවා. ප්‍රවාහන ක්‍රමයක් ගැන කියද්දි. ඔන් විතරක් නෙවෙයි. Travel by car කාරකෙන් යනවා. Travel by Bu කියන්න පුළුවන් I come to School by Bu මේ විදිහෙට method of Transස්පෝ ප්‍රවාහන ක්‍රමය ගැන කතා කර අදදි ඔන් ගණ්ඩත් පුළුවන් බයි ගන්නත් පුළුවන්. ඊළඟට පුතේ use with passive words followed by the A. අපි පැසවුවෝ ඉස්සගෙන ගෙන තේරවනේ. දැන් ඒ දෙයක් මොකක් හරිදයක් හා විසින් කරාද කියලා කියද අප ඔබ්ජෙක් එක අගට දානවනේ මේ බ ඔබජ් එක මුලට ගන්නවා සබ්ජෙක්් එක අගට දානවා. එතකොට සබ්ජෙක්් එක අගර ගත්තාම ඒ ක්‍රියාව කරන පුද්ගල යවන යගට ගන්නේ. නේද? ඒ ක්‍රියාව මුහු විසින් කරන ලදී කියලනි කියන්න. නේද! එතකොට අපි බයිපාවිච්චි කරනවා පැසිවූ අයිස් වලදීත්. ඒවාගේම තව දෙයක් මතක තියාගන්න ඕනේ දැන්වයි පික්ෂ ඩිස්කපෂන් වල දහෙම අපිට දෙනෝ සමරක්වලාවට බහිද සයිඩ් ofෆ් කියලා. නැත්තම්බයිම He ස්ටූ් byයිම මේක තේරුම මොකක්ද. එයා? මගේ පැත්තකින් නැත්තම් මගේ අස්සලකින් හිටිය කියලා කියන්නේ. හිටූඩ බයිමි එනම් බයි කියන එකෙන් සමාරක් වෙලාවට අදහස් වෙනවා අසල කියන එක. තේරනෝද මං මේ කියපු දේවල් ලොයාලට අදැන් අපි මතක් කරමු බයි කියන එක හනි දැන් ඔන මං ොයාලට එක පේන්න දෙන්න. මතකින් කියමෝපි බයික පාවිච්චික අවස්ථ බලනි කියන්න එක. කටද අපි බයි පාවිච්චි කරන්න බ ඕ මොකකර කාලවක්කවානුවක් ගැන පොතේ අපි සාමාන්‍යෙන් පහ වෙද්දි කලා කියදද බද ටේෂන් බ ප ලක් ඒවගේ පහ වෙනපට ස්ටේෂන් එකයින්න ඒ වෙද්දි කියල කියද්දි මොකක් කරි දවසක් හෝ කාලවකවානුවක් හෝ භාවිතා කර ලබි ඒ වෙද්දි කියඇදි බයිපාවිච්චිකර නො තාවේකඕ අසල කියල කියද්දි තබි ගන්නවා හිීස්චූට් බයිම ඔහමගේ අසලින් හිටිය නැතැ හමගේ පැත්තකින් හිටිය කිය ඇදි බයිගන්නවා තව? Mo transport method ofස්පෝට් ප්‍රවාහණ ක්‍රමයක් ගැනක ඇති බයිබස්බයිවෑන් නේද බයි බයිසික අපි කියන අයේ විදිහටත් ත පැසි් අයිස් වලදි නේද පැසිව් අයිස් වලදි පාවිච්චි කරන හරි දැන්වොඩා අපි ඉගෙන ගත්තා ප්‍රපොසිෂන් තුක්@ on ඊළඟට අපි කතා කරන්න යන්නේ ඉ ඉන් කියන එකේ සර්ලතේරුම් අපි ගත්තොත් ගොඩක් කලාට තුළ කියන එකන ගන්නේ. දැන් ගත්තු තු දාහනැග දිරි ඉන්නකන්්‍ර රටක ඉටවන් නගරයක ඉ්‍රී පරක room අපි ගතොත් කාමරයක. මේ වගේ අපි ඉන් කියන එකත් ගන්නවස්ථානය ගැන හඟවන්න දැන් අප කලිනොත් කතා කරස්ථානය ගැන හඟවන එක ප්‍රිපසිෂන් එකක් මොකක්්දේ එක ප්‍රපසිෂන් එකක් කතා කර අස්ථානය ගැනහඟවන එකක් මොකක්්දේ බලානිකයන් ඉන් විතරක් නෙවෙේ තව ප්‍රිපසිෂන් එකක් අපි යුස් කරනවා ස්ථානය ගැන කියාදදි මොකද? @ ඇ් එක පාවිච්චි කරනවා @ ඉන් කියන මේ දෙකම පාවිච්චි කරනවා ස්ථානයක් ගැන කතා කරද්දි. හරිදක් ඒක හොඳර මතක තියාගන්න ඕනි. පලන්න මෙතර දීලා තියෙනා පුතේනෝ the difference between in and@ ඉ සහඇල තියෙන වෙනස හඳුන ගන්න කියලා කිය නවා මොකක්ද මේ ඉන් සහ ඇ්වල තිය වෙනස එකළ දීලා තියෙනවාන්නේ used with placeඒයාවි inclo has boundaries. පුති අපි ඉන්න එක භාවිතා කරන්න ඉන්න එක සල්ලතේරුම තුළ කියන එකන ගොඩක් වෙලාවට ඉන්නක අපි ගන්නේ ගොඩ නැගිල්ලා ඇතුල කියලා කියන්න වටවෙච්චි තැනක්. වෙන්වෙච්චි තැනක් ගැන කතා කරදද අපි ඉන්න එක භාවිතා කරනවා. එතකොන ඉන්න buildingilding means inside and not outside. න්න බිල්ඩික් කියල කිව්වාම් පුත එකක කියන්නේ ගොඩනගිල තුළ කියලා මිසාක් ගොඩනැගිලේ පිට කියල නෙමේනේ. එතුකොට ගොඩක් වෙලාවට අපි මේ ඉන්නකින් අදහස් කරන්නේ ඇතුලක් කියන එක. හරිද හැබැයි ඇට්ටබිල්ඩික් කියන එකෙන් තේරුම් යන්නේ ඇතුළ කියන එකම නෙවෙයි. ඇටබිල්ඩින් කියල කිව්වෝත් ඒකෙන් ඉන්සයි් වඩත් පුළුවන් වෙරි නියයිවඩත් පුළුවන් අපි ඇට්ට බිල්ඩින් කිව්වාම? ගඩනැගිල්ල ඇතුළ වෙන්ඩක් පුළුවන් නැත්තන්න්නේ ගොඩනැගිල්ල අසල වෙන්නත් පුළුවන්. තාම ආසන්නේ ගොඩනැගිල්ලට ඉතා ආසන්නේ වඩත් පුළුවන්. එතකොට මෙන්න මේ දෙකේ වෙනස තේරුම් ගණ්ඩ ඉන් ඇ් කියන දෙකම අපි පාවිච්චි කරනවස්ථානයක් ගැන කතා කරද්දි ඉන් කියන එක ගොඩක් වෙලාවට අපි ගන්නේ ඇතුළක් ගැන කියන්න මොකක් හරි ගොඩනැගිල්ලක් ඇතුළේ කාබරයක් ඇතුළේ මේ වගේ අපි ඇතුළක් ගැනකතා කරද්දි තමයි විච්ි කරන්නේ ඉන් ඇට්ටක ගන්නවා එලිය පහළියක වෙන්න පුළුවන් ඒ ආසන්නේ අපි කතා කරන ස්ථානයට ආසන්නේ ඇතුළ වෙන්න පුළුවන් නැත්තං ඒ ආසන්නේ ප්‍රදේශයක්ඉි ආසන්නේම වෙන්න පුළුවන් මෙන මේ දෙකේ වෙනස තේරුම් ගණ්ඩ ඕනේ අපි දැන් අයි මැට් හෝම් කියන්නකෝ අපි ගෙදරයින්නේ එදුකට ඇට් කියලා දැම්මෝත් ඒකෙන් කියන්න අපි ගෙදර මිදුලි වෙඩත් පුළුවන්. ගේ ඇතුළෙම කියල කියන්න බෑඩ් දැම්හාම හැබැයි අයිම්ඉද හෝ එතුකොට කියන්නේ ඒ නිවස ඇතුළෙයි මම ඉන්න නිවස තුළ ඉන්නවා කියලා කියන්න අන්නේ වෙනස අපි වටහගන්න ඕනේ ඊළඟට දීලා තියෙනවා ඔන්න අපි කතා කරා කලින් ඔන්ටයිම් කියල කතා කරන්න මොකක් දොන්ටයිම් කියලා කියන කලින් කතා කරපු ඔන්ටම් කිය අපි කතා කර හරියටම හලා හැ අප එතනදි කතාකරේ දැන් පහට ආරම්භ වඩ තිබ්බ මී එක හරියටම වෙලාවට පටන්ගත්තකල එතන පහට කියල් ලෝස වෙලාවක් දීලා තිබ්බා. ඔරලෝස වෙලාවකට හරියටම ආරම්භ වඩ තිබ්බ දෙයක් ඒ හරියට මේ වෙලාවට කියලා කියද්දි අපි භාවිතාකරේ ඔන් timeම්. හැබයි මෙතන ඉටයිම් කියන්නේ හරියටම වෙලාවට කියන එක තමයි. හැබැයි V arrived in time for. Dinner. අපි හයට මෙහාට ළඟා වනේ රාතආහාරය ලා රාත්‍ර ආහාරය වෙද්දි අපි හරියට මෙහට ළඟාවන. නෝ the difference between in time and on time මෙහෙන පුතේඉන්ටම් එක ගන්නේ ඔර ලෝස වෙලාවක් නොදී අපි කිව්ොත් අප කොහහරී දැන් හරිටම රෑකෑම කණ වෙලාවට දවල් හාරය වෙලා වෙද්දි. හරියට මේ වෙලාවට කෙලා කියදදි ඔර ලෝස වෙලාවක් නෙවෙේන? ඒ වගේ වෙලාවල්වුවලට අපි හරිටම වෙලාවට කියදි timeම් ගන්නේ හැබැ ඔර ලෝස වෙලාවකට හරියට මේ වෙලාවට කියෙලා කියද්දි ගන්න onන් time මේ වෙනස් කන් දෙක තේරුම් ගණ්ඩ ඕනේ. ඊනඟට දීලා තියෙනවා with expressions of time meaningවි විදින් කියන්න මොකක්ද ඒ ඒ කාලපරිච්චේදේ තුළකෙනෙක් in a few minutes in six months මොන හරි දෙයක් අපි කරනවා few minutes I can do this in six months මට මේක මාස හයක් තුළ කරන්න පුළුව මාස හයකින් කරන්න පුළුවන්. ඉ few minutesනි මෙට මේ වගේ මිනිතු හිප මිනිත්තු කිහිපයකින් කියන එක තමයි මේගේ අදහස් කරන්නේ. නම් මොකක්හරි පොඩි කාලයක් ඒ කාලයක් තුළ හෝ කාලයකින් කියලකයක් දැපි විදින් මේ ගන්නවා ඉන් කියන එක. ඉරඟට කියනාටිස්cri State ordition. මොකක්රි අපි ගත්තො තේකෙනගේ තත්ත්වය කොයි වගේද. He is in good health ඔ වෙන්න හොඳ සෞඛ්‍ය තත්ත්වයක මේ වගේ කෙනෙක්ගේ තත්ත්වේ ගැන කතා කරද්දි අපි ඉන් කියනෙ එක පාවිච්චි කරනු. එම් දැ අපි ඉන්න එක ගත්තා අපි ස්ථානය ගැන කතාකර අධි පාවිච්චි කරන ප්‍රපසිෂන්ස් දෙකක් තියෙනවා මොනවදේ මතළ ස්ථානය ගැන කතා කර අදධි පාවිච්චිකන ප්‍රිපසිෂන්ස් දෙක මොනාද ඉන් සහඇ ඉන් ගන්න තුළ කියලා කියන ගොඩක් කලාවට ඒ ස්ථානයක් තුළ කියලා කියඇදි තමයි ඇතු ඇතුළක වගේ ස්ථානයක් ගැන කතා කරදන් ගන්නවා ඇට් කියෙනකින් අදහස් වෙන්නේ ඒ ඇතුළෙ වෙන්න පුළුවන් ඒ ස්ථානය ඉතාමත්ම ආසන්නේ වෙන්න පුළු. මෙන මේ විදිහට තමයි අපි මේ ප්‍රපසෂන්ස් ික කතා කළේ.